ඉසිවර සහන ජෝසසේවේ හා සම්බන්ධ නොව හැමෝටම ආයුබෝවන්. 2019 ඔක්තෝබර් මාසයේ 14 වෙනි සඳුදා දින සිට 20 වෙනි ඉරිදා දින දක්වා සතියේ ලග්න පලාපල ගෙන එනටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ලග්න 12න් ඉපදුණු ඔබගේ මේ සතිය කුමන ආකාරයෙන්ද ගත වෙන්නේ, ඔබගේ මේ සතිය තුළ කුමන ආකාරයේ ග්‍රහ ගෝචර ගමනක්ද පවතින්නේ කියන එක ඔබට බලා ගන්නට පුළුවන්කම තියනවා. වගේම ඒ පිළිබඳව විස්තර ඔබට පැහැදිලි කර ගැනීමට හැකියාව තියෙනවා මේක සවන් දීම තුළින්. ඒ වගේම ඔබට මේ දේවල් දැනගෙන ඔබේ මේ සතිය හරියට සැලසුම් කරගෙන ඔබගේ ඉස්සරහට තියෙන වැඩ කටයුතු ටික වනාව හොඳින් සංවිධානය කරගෙන හොඳින් ඒ ටික සාර්ථක භාවයට පත් කර ගන්න මම හිතනවා මේ කියන දේවල් ඔබට ඉතාමත් වැදගත් වෙවි කියලා. ඉතින් එහෙමනම් මේ කියන දේවල් හොඳින් අහලා ඔබගේ මේ ඉදිරි සතිය සැරසුම් කරගන්න ඔබට වාසනාව ප්‍රාර්ථනා කරනවා, ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අහන්න, මේෂ රාශියේ සිට ඔබගේ උපන් ලග්නයට අදාළව මේ සතියේ ඔබට ගත වෙන්නේ කොහොමද කියන එක. මේෂ ලග්නය, මේෂ ලග්නයෙන් උපන් ඔබගේ මේ සතිය තුළ සඳුග්‍රහයා සතිය ආරම්භයේදීම ලග්නගතව ගෝචර ගමනින් ගමන් කරනවා 4 වැන්නාධිපති වෙලා. ඒ වගේම රාහු ග්‍රහයා කේන්ද්‍රයේ 3 වැන්නේ මිථුන රාශිගතවත්, කුජ රවි කේන්ද්‍රයේ 6 වැන්නේ රෝගස්ථානගතව බුධගේ කන්‍යා රාශියේත්, ඒ වගේම සිකුරු බුධ කේන්ද්‍රයේ යෝග වෙලා තුලා රාශියේ විවාහ ස්ථානගතවත්, ඒ වගේම ගුරු ග්‍රහයා 8 වැන්නේ වෘශ්චික රාශිගතවත්, කේතු සෙනසු සමග යෝග වෙලා ධනුරාශිගතව 9 වැන්නේත් ගෝචර වෙමින් තමයි මේ සතිය ඔබට ගත වෙන්නේ. ඉතින් මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ යන ගාල සීමාව මේ සතියේ ආරම්භය ඉතාමත් හොඳ ප්‍රතිඵල, හොඳ මානසික සුවයකින්, හොඳ දැඩි අධිෂ්ඨානයකින් යුක්තව ලෞත් බලාපොරොත්තුවක්, නැවුම් බලාපොරොත්තුවක් සහිතව මේ සතිය පටන් ගන්නට වැඩ කටයුතු ආරම්භ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය අනිවාර්යයෙන්ම උදා වෙන සතියක්. ඉතින් කොහොම නමුත් ඔබගේ ලග්නාධිපති කුජග්‍රහයා කේන්ද්‍රයේ කන්‍යා රාශිගතව සතුරු සහගතව තමයි මේ සතිය තුළ ගෝචර වෙන්නේ රවිත් සමග. ඉතින් තර්මක් බාධා එන්න පුළුවන් ඔබට මේ සතියේ. ඔබ කොච්චර ප්‍රබෝධමත් වැඩ පටන් ගන්නට හැදුවත් ඔන්න මතක තියාගන්න, මොකක් හරි බාධාවක්, මොකක් හරි ඒකට ඒ කඩාකප්පල්කාරී ක්‍රියාවක්, එහෙම නැත්නම් ඔබට මොනවා හරි ඒ දේවල් ඉෂ්ට නොවන විදිහේ යම් බාධාකාරී තත්ත්වයන් එල්ල වෙන්නට වැඩි ඉඩකඩක් තියෙන බව හොඳින් තේරුම් අරගෙන ඒ සියලු දේවල් වලට මුහුණ දෙන ශක්තියත් හදාගෙන, ක්‍රමවේදයන් හදාගෙන බොහොම සැලසුම් සහගතව මේ සතිය පටන් ගත්තොත් බොහොම දැඩි අධිෂ්ඨානයකින් යුක්තව මම හිතනවා මේ සතිය ඔබට ඉතාම සුබදායකම සතියක් බවට පත්කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් ඔබට ඔබගේ ධනස්ථානාධිපති වෙන්නේ සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ 7 වැන්නේ ඉන්නවා. ඔන්න හොඳයි, හවුල් ව්‍යාපාර මොනවා හරි දේවල් ඒ වගේ ඔබ පටන් ගන්න හිතන් ඉන්නවා නම්, ඒ වගේම අනිත් අයගේ උදව් උපකාර ඔබට සඳහා ලබා ගැනීමේ හැකියාවක් තියෙන ඔබ කරන කියන දේවල් වලට, විශේෂයෙන්ම ඔබගේ විවාහ සහකරුවාගෙන් සහකාරියගෙන් ඔබට ගොඩක් උදව් උපකාර ලබා ගන්නට පුළුවන් සතියක් මේ සතිය. ඉතින් ගොඩක් ආදරය ඔබට ලබා ගන්න පුළුවන් සතියක්. ඉතින් එහෙනම් විවාහ ජීවිත ගත කරන්නටත් මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් සතියක් බවට පත් වී ඔබගේ ආදරය අලුත් වෙන, අලුත් අදහස් ඔබගේ පවුල තුළ නැවුම් බලාපොරොත්තු ඇතිව දෙන්න අතර හොඳ සාමකාමී වටපිටාවක් තුළ පවුල් ජීවිතය, ගෘහ ජීවිතය ගත කරන්නටත් ඔබට මේ සති තුළ ඉතාමත් හොඳ වාසනාවන් තත්ත්වයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒක ඒ වගේම තමයි ඔබට ඔබගේ ආදායම් මට්ටම උනත් යම් මට්ටමකින් ඔබට වර්ධනය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. වගේම ඔබට ඔබගේ රැකියා කටයුතුත් ඔබට කරගැනීමේ හැකියාවක්. නමුත් හැබැයි ඔබට රැකියා කටයුතු කරගැනීමේදී මතක තබා ගන්න තරමක් බාධාකාරී තත්ත්වයන් නම් ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ වෙනදාට වඩා ඔබ කොච්චර උනන්දු උත්සාහය තිබ්බත් යම් යම් බාධාකාරී තත්ත්වයන් ඔබගේ රැකියාව කරන යාමේදී ඔබට එල්ල වෙන්නට ඉඩකඩ තියෙන බවත් මතක තබා ගන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබගේ මේ සතිය තුළ ඔබගේ විශේෂයෙන් ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන වගේ දේවල් ගන්නට හිතන් ඉන්නවනම් ඔන්න මුල් කාල සීමාව සතියේ යම් තරමක හොඳ මට්ටමක් ඇති කරනවා. ඉතින් සතියේ මේ සතිය තුළ ඔබට ඒ දේවල් බොහෝ විට සාර්ථක භාවයට පච්චර ගන්න පුළුවන්. ඔබේ අදහස් ගෙවල් හදන්නට, ගෙවක් දොරක් හදාගන්නට ඉඩමක් කරමම් මිලදී ගන්නට, ඒ වගේ විශේෂයෙන් වාහනයක් වාහන මිලදී ගන්නට මේ ආදී වශයෙන් හිතන් ඉන්නවනම් මේ සතිය ඉතාමත් හොඳ සතියක් ඒ සඳහා ඔබට උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා ගත කරන අය ඇති කරන ඉන්න අය විශේෂයෙන් ඒ සම්බන්ධව තරමක් උනන්දු වෙනවා. මොකද තරමක් තමන්ගේ ඒ හොඳ හිත සහකරු සහකාර නැත්නම් තමන්ගේ හිත ප්‍රේමවන්තිය ප්‍රේමවන්තා සමග තරමක් හොඳ හිත පළුදු වෙන්නට යන් අමනාපකම්, නොරිස්සුම්
හිත රිදෙන දේවල් සිද්ධ වෙන්නට බොහෝ විට ඉඩකඩක් තියෙන සතියක් නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් උනන්දු වීම කල්පනාකාරීව ක්‍රියා කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් මෙහෙම බලනකොට මේස ලග්නින් උපන් ඔබට ඔය හොඳ සහ නරක ඔය ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ සතිය තුළ. ඉතින් විශේෂයෙන් ඔබගේ තරමක් දුරබැහැර ගමන් බිමන් දුන ඒ වගේම විදේශගත වීම ආදී බලාපොරොත්තු වෙන තරමක් බාධාකාරී බවක් ඇති කරනවා මේ කාල සීමාව තුළ තවදුරටත්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ වගේම පදිංචි වෙනස් වීම ඉඩකඩම් විකුණාමක් ගැනීම ආදී දේවල් වලට තරමක් සුබදායක සතියක් හැටියටත් මේ සතිය සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ඒ සඳහා ඔබ උනන්දු වුණොත් ඒ දේවල් ඔබට සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මේ සලක්ණින් උපන් ඔබට සඳහන් කරන්න තියෙන මේ සතිය තුළ. මේවා හරියට තේරුම් අරන් හරියට සතිය සැරසුම් කරගන්න ඔබට වාසනාවන්ත සුබදායි සතියක් බවට මේ සතිය පත් වෙනට ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා කේන්ද්‍රයේ බුදු සමග යෝගව 6 වැන්නේ තුලා රාශිගතවත්, ඒ වගේම දෙවැනි භාවයේ මිතුන රාශිගතව රාහු ග්‍රහයා, ත්‍රවි කුජ යෝගව කේන්ද්‍රයේ කන්‍යා රාශිගතව ත්‍රිකෝණගත බලයෙන් යුක්තව 5 වැන්නේත්, ඒ වගේම ගුරු ග්‍රහයා විවාහ ස්ථානගතව උෂ්ටික රාශිගතව 7 වැන්නේත්, ඒ වගේම කේතු සෙනසුරු සමග 8 වැන්නේත්, සඳු ග්‍රහයා කේන්දරේ 12 වැන්නේ ගෝචර වෙමින් තමයි වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ආරම්භ වෙන්නේ. ඉතින් සතිය ආරම්භ වෙනකොටම තරමක් ඔබට ඔබගේ හිතේ තිබුණු අර ලොකු බලාපොරොත්තු යම් ආකාරයකින් බිඳ වැටෙන්නට, එහෙම නැත්නම් අර තිබුණු බලාපොරොත්තු ඔබට තරමක් අසාර්ථක වෙන විදිහ ඍණාත්මක සිතිවිලි ආකල්ප ඔබේ හිතට ගලානෙන්න පුළුවන් කි දවස් මුල් සති දවස් 2-3 තුල. විශේෂයෙන් මේ සතිය ආරම්භ වෙනුට නිසා ඔබ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඔබේ කට ඕන ඔබගේ කටයුතු ආරම්භ කිරීමේදී. ඉතින් කොහොම නමුත් ඔබගේ වියදම් පැත්ත තරමක් තවදුරටත් පාලනය කරගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවත්, ඔබට ඔබගේ ස්ථාවර ධනයක් ඇති කරගැනීමේ හැකියාව තිබුණත් ඔබගේ වියදම් පැත්තත් තරමක් වැඩි බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි තරමක් දුරබැහැර ගමන් බිමන් යෙදෙන්න ඉඩකඩක් තියෙනවා මේ සතිය ආරම්භයත් සමගම. ඉතින් ඒ වගේම තමයි ඔබගේ මේ යන කාල සීමාවේ ගෙවල් දරවල් ඉඩකඩම් යහන වහන වගේ දේවල් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් තරමක් සුබදායක කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට ඒ දේවල් පහසුවෙන් විශේෂයෙන් ඉඩකඩම් සම්බන්ධව සහ ගෙවල් දරවල් ඉදිකිරීම සම්බන්ධව තරමක් සුබදායක තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේ දේවල් ඔබට ආරම්භ කරන්නට පුළුවන් කරන සතියක් වගේම ඒවට අවස්ථ කරන ඒ පහසුකම් සහ ඒ වටපිටාව ඔබට ගොඩනගා ගැනීම හැකියාව තියෙනවා ඉතාමත් පහසුවෙන්ම. ඒ වගේම තමයි විශේෂයෙන් විවාහ ජීවිත ගත කරන අයටත් මේ සතිය බොහොම හොඳයි. බොහොම හොඳින් සමන්ගේ විවාහ ජීවිත පවුලේ අය සමග සමගියෙන් යුක්තව ගත කිරීමේ හැකියාවක් ඇති කරනවා. ඒ වගේම තමයි තරමක් ඔවුන් සමග බොහොම වෙනදාට වඩා හොඳින් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් ගතියකුත් ඔබට මේ සතිය තුළ ඇති කරන බව පෙන්වුම් කරනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයේ තරමක් ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු වලට තරමක් බලපාන ගතියක් තමයි පෙන්වුම් කරන්නේ. රැකියා ස්ථානය තුළ තරමක් හෝ ව්‍යාපාර ස්ථානය තුළ ඔබට තරමක් බාධාකාරී තත්ත්වයක් ගැටුම් ඒ වගේ මානසික තරමක් අසහනකාරී අවිවේකී බවක් ඔබට ඇති කරන්න පුළුවන් ටිකක් විවේකී බව රැකියාව සහ ව්‍යාපාරය තුළ තරමක් අඩුයි ඔබට මේ තියෙන තත්ත්වයක් එක්ක. ඉතින් ඒ නිසා තරමක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙන සතියක් හෙට සඳහන් කරන්න පුළුවන් මේ සතිය. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වයේ සාමාන්‍ය මට්ටමේ පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතිනවා නම් මම සඳහන් කරා වියදම් පැත්ත තරමක් ඔබට මේ සතිය ආරම්භය සමගම තරමක් වියදම් පැත්ත යෙදීමේ ඉඩකඩක් තියෙන තරමක් වියදම් වැඩි වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා තරමක් ඔබට බිඳ වැටෙන්නට හෝ ඒ සම්බන්ධව යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් ඒ වගේම යම් අමනාපකම් ඇති වෙන්නට ඔබට මේ සතිය තුළ බොහෝ විට හේතු කාරණා යෙදෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ ගැනත් වැඩි උනන්දුවක් දැක්වීම ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි විශේෂයෙන් දුරබැහැර ගමන් බිමන් විදේශ සංචාර වගේ දේවල් පදිංචි වෙනස් කිරීම වගේ දේවල් ඔන්න ඔබ කරන්න හිතන් ඉගෙන ගන්න ඒවලට නම් ඉතාමත් යහපත් කාල සීමාවක් සඳහන් කරන්න පුළුවන් ඔබගේ ඒ ගමන් බිමන් බොහොම ඒ කටයුතු පදිංචි වෙනස් කිරීම ආදී දේවල් ඔබට සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ සතිය තුළ. ඉතින් මේ කියන දේවල් තමයි උෂභ ලග්නයෙන් උපන් ඔබට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ දේවල් හරියට තේරුම් ගන්න සතිය සලසුම් කරගන්න ඔබට වාසනාවන්ත සතියක් බවට මේ සතිය ප්‍රත්‍යවයි කියා ප්‍රාර්ථනා කරනවා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ සිකුරු සමග යෝගව කේන්ද්‍රයේ 5 වැන්නේ ත්‍රිකෝණගත බලයනුත්, රවි කුජ 4 වැන්නේ රහු ග්‍රහයා ලග්නගතවත්, සඳු ග්‍රහයා 10 වැන්නේ කර්මස්ථානගතවත්, කේතු සෙනසුරු සමග 7 වැන්නේ විවාහ ස්ථානගතවත් ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ 6 වැන්නේ ගෝචර වෙමින් තමයි මේ සතිය ඔබට ගත වෙන්නේ. ඉතින් ඔබට ඔබගේ තිරය දිහා ස්ක්‍රීන් එක දිහා බැලුවන් පස්සේ ඔබට මේ සතිය තුළ ඔබගේ ග්‍රහචාරය
සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔබට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබට මතක තියාගන්න මෙතුන ලක්ණයෙන් ඉපදුනා නම් මේ සතිය සුවිශේෂී සතියක් ඔබට. මොකද ඔබගේ මේ සතියේ මුල් දවස් කීපය ඔබගේ කරන්න තියෙන බොහෝ කටයුතු සාර්ථක කරගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මොකද ඔබගේ කර්මස්ථානගතව සඳු ධනස්ථානාධිපති සඳු දහවැන්නේ ගෝචර වෙනවා මේ සතිය තුළ. මං හිතන් ඉන්න වැඩ කටයුතු වන ගොඩක් සාර්ථක භාවයට පත් කර ගන්න පුළුවන් පටන් ගත්තොත් එහෙම ඔබට මේ සතිය තුළ. ඒ නිසා අර ඔබගේ දෙගිඩියාවක් තිබුණා මෙච්චර කාලයක් තිබුණා නම් මොන හරි දෙයක් කරන්න හිතාගෙන ඒක කරන්නවද නැද්ද කියන දෙගිඩියාවක ඔබ හිටියා බව පේනවා. නමුත් ඒ දෙගිඩියාව නැත්තම් ඒ වැරෙන ස්වභාවය නැති කරගෙන දැඩි අධිෂ්ඨානශීලීව ඔබ පටන් ගත්තොත් මේ සතිය තුළ ඔබට බොහෝ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාව අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ සඳහා අවශ්‍ය කරන මිල මුදල් ඒ වගේම අනිත් අයගේ උදව් උපකාරණත් ඔබට පහසුවෙන් ලබා ගැනීම හැකියාවක් පවතිනවා. කොහොම නමුත් ඔබට ටික දවසක් ටික කාලයක් මේක කරගෙන යනකොට තරමක් හිතට නැවත එන්න පුළුවන් ඔබට ඒක සාර්ථක වේද අසාර්ථක වේද එහෙම නැත්නම් ඊට වඩා වෙන දෙයක් කරා නම් හොඳයිද කියන අදහස කොහොම නමුත් ඔබගේ මේක තියෙන දුර්වලතාවයක් හිට තමයි දකින්නේ. ඉතින් ඒ නිසා මේ ඒ දුර්වලතාවය මඟහරවා ගන්න ඔබ ඒ කරපු දේ එකක් කරන ගමන් තව එකක් ගැන හිතන්නේ නැතුව කරන දේ සාර්ථකව කරගෙන යන්න ඔබට මම හිතන්නේ ඒක ඉතාම හොඳින් ඒ කටයුතු සාර්ථක කරගන්න ඒක හේතුවක් වෙයි. ඉතින් ඒ වගේම තමයි ඔබට හොඳ ආර්ථික මේ වශයෙන් ස්ථාවරත්වයක් ඇති කරගන්නත් මේ සතිය බොහෝ විට පුළුවන්කමක් තියෙනවා ආදායම් තත්ත්වය උනත් වර්ධනය කරගන්නට. ඉතින් ඒ වගේම තමයි ඔන්න ගෙයක් හදන්නට ඉඩමක් මිලදී ගන්නට ඒ වගේම වාහනයක් මිලදී ගන්නට ඔබ හිතන් හිටියා නම් මේ සතිය තුළ මේ කාලය ඔබට ඉතාමත් වාසනාවන්තයි. ඒ සඳහාත් ඔබට සුදුසු කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් ඔබගේ මේ තත්කාලීන වශයෙන් පවතින ග්‍රහචාරය ඔබට ඒකට සත්‍යයක් සපයාවි. ඒ වගේම තමයි ඔබගේ අර ඔබට යම් ආකාරයක විවාහ ජීවිත ගත කරන අයට තරමක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද තරමක් ඒ පිළිබඳව එක්ක ඔබගේ තියෙන කාර්ය බහුලත්වයේ මතක තියාගන්න. කොච්චර කාර්ය බහුල වුණත් තමන්ගේ පවුල සමග බිරිඳ දරුවන් සමග කාලය ගත කරන්න ඔබ අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කර ගන්නට ඕන. මොකද ඔබට මේ තියෙන ග්‍රහචාරයත් එක්ක මට පේනවා ඔබගේ තියෙන කාර්ය බහුලතාවය සහ කටයුතු කාරණාවන් එක්ක ටිකක් ඔන්න පවුලත් එක්ක තියෙන සම්බන්ධතාවය ටිකක් අර අඩු වෙන්නට පුළුවන් ඉඩ කඩක් පෙන්නුම් කරනවා. දුරස් බවක් ඇති වෙන්නට ඒක හේතුවක් වෙයි. ඉතින් ඒ දුරස් බව අඩු කරගෙන පවුලයත් එක්කත් හොඳින් කටයුතු කරන්න ඔබ මේ සතිය තුළ අදිෂ්ඨානයක් ඔබ කැපකිරීමක් අනිවාර්යයෙන්ම කළ යුතු නම් ගොඩාත් හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙන හිටියා නම් රැකියාවේ උසස් වීම ඒ වගේම රැකියාවේ ස්ථාන මාරු වීමක් විශේෂයෙන් බලාගෙන හිටියා නම් ඔන්න එකට හොඳ දවස් කාලයක් තමයි මේ වෙලාව උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ ස්ථාන මාරු වීම ඉල්ලීම් කරන්න ඔබට ඉතාමත් හොඳ කාල සීමාවක් ඒවා සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ඔබ විදේශගත වෙන්නට බලාගෙන හිටියා නම් ඒ වගේම දුරබැහැර පදිංචියකට යන්න හිතන් හිටියා නම් ඒ දේවල් වලටත් මේ කාල සීමාව ඉල්ලුම් කරන්නට ඒවා සාර්ථක කරගන්නට ඉතාමත් හොඳයි. ඉතින් විවාහය වෙන්නට හිතන් ඉන්න අයට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති කරනවා විවාහ යෝජනා ඔබ තරමක් බිඳ වැටෙන ස්වභාවයක් තමයි පෙන්වම් කරන්නේ. ඉතින් ඒක ඉදිරි කාලයේදී මගහැරලා මේ සතිය තුළ නම් එච්චර යහපත් මට්ටමක් පෙන්වන්නේ නැහැ විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට. ඉතින් කොහොම නමුත් ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නට ඔන්න බොහෝ අවස්ථා ඔබට උදා වෙනවා මේ සතිය තුළ. ඒ වගේම ප්‍රේමවන්ත ප්‍රේමවන්තයන් අතර තමන්ගේ සම්බන්ධතා අලුත් වෙන්නට ඒවා ඉතාම හොඳින් ඔවුන් සමග ජීවිතය යහපත් ආකාරයෙන් සතුටින් ඔවුන් එක ගත කරන්න ඔබට අවස්ථාවක් උදා වෙන කාල සීමාවක් තමයි මේ සතිය. ඉතින් ඒ නිසා ඔය කියන කාරණා තමයි මෙතුණු ලක්ණයෙන් උපන්න ඔබට මේ සතිය තුළ සඳහන් කරන්න තියෙන ඔය ආකාරයට තමයි ඔබගේ මේ සතිය ගත වෙන්නේ. ඉතින් මේ දේවල් දැනගෙන සැලසුම් කරගන්න සතිය ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නයෙන් නම් ඔබ ඉපදුනේ ඔබගේ මේ සතියේ ග්‍රහචාරය ඔබට බලා ගන්න පුළුවන් ඔබගේ තිරේ දිහා බලන්න. ඔබගේ ලග්නාධිපති සඳු නවවැන්නේ පුණ්‍යස්ථානගතව නවවැනි භාවය තුළ ගෝචර වෙනවා සතිය ආරම්භයත් සමගම. ඉතින් මේ සතිය තුළ 9 10 11 කියන භාවයන් වල සමුදු ගමන් කරાવી ඉතින් ඉතාම සුබ තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේම තමයි රාහු 12 වැන්නේ රවි කුජ ග්‍රහයන් දෙදෙනා යෝගව 3 වැන්නේ බුධ සිකුරු කේන්ද්‍රයේ 4 වැන්නේත් ඒ වගේම ගුරු ග්‍රහය ත්‍රිකෝණගත බලයෙන් 5 වැන්නේත් සනි කේතු 6 වැන්නේත් ගෝචර වෙමින් තමයි මේ සතිය ආරම්භ වෙන්නේ. ඉතින් කටක ලග්නෙන් උපන් ඔබට ඔන්න ඉතාම වාසනාවන්ත සතියක් ආරම්භ වෙලා තියෙනවා. බොහොම චිත්ත ප්‍රීතියෙන් යුක්තව සතුටින් කටයුතු කාරණාවන්
සපල කරගන්නට පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. හින්දා මේ කාලය තුළ ඔබ උපරිම ප්‍රයෝජනෙයි ගන්නට හිතා ගන්නට ඕනේ. මොකද මෙහෙම ග්‍රහචාරයන් බොහොම කලාතුරකින් තමයි ඇත්තටම උදා වෙන්නේ. ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සමහර විට යන මහදස අතුරුදස විසාදි තත්ත්වයන් සහ වෙනත් ග්‍රහ තත්ත්වයන් මත ඔබට මේ කියන කාරණාවන් සමහර විට ඔබට හිතෙන්න පුළුවන් ලොකු හොඳක් නැහැ කියලා. නමුත් ඔබට පවතින තත්කාලීන ග්‍රහචාරයේ මේ වෙලාවේ මත තත්ත්වයක පවතින නිසා ඔබට ගොහම නමුත් නරකක් වෙන්නේ නැහැ මේ කාල සීමාව මේ සතිය තුළ. ඉතාම හොඳ තත්ත්වයක් ඇති කරනවා ඔබට විශේෂයෙන් පෙර පුණ්‍ය වාසනාව පෙර පින් බලය මතු කරගෙන ඔබට ඒ ශක්තියෙන් බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් අවස්ථාවක් ඇති කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් රැකියාව ඊට පස්සේ ආදායම් තත්ත්වෙ මේ හැම දෙයක්ම ඔබට ඉතාම හොඳ මට්ටමකට පච්චර ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔන්න ඔබට රැකියාව බලාපොරොත්තු වුණා නම් ඒවට අවස්ථාවන් උදා වෙන්නට හොඳ කාලයක්. ඒ වගේම රැකියාවේ උසස් වීම දියුණු වීම ඒ වගේම ඔබට රැකියාවේ ස්ථාන මාරුවේ මේ දේවල් සම්බන්ධව ඉතාම වැදගත් කාල සීමාවක් වෙයි මේ සතිය. ඒ වගේම තමයි කොහොම නමුත් අපේ දැන් මේ දේවල් සම්බන්ධව ගැටලු ඔබට පෞද්ගලික අංශ ඉන්නවා නම් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් රාජ්‍යංශ කෙනෙක් නම් තරමක් මේ කාලවක වනුතුළු මේ දේවල් අර ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන නිසා සමහර විට ඒක ඔබට බාධාවක් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්නට වෙන ගැටලුකාරී තත්යක් නැහැ. ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් විදේශගත වෙන්න හිතන් හිටියා නම් ඔන්න අනිවාර්යයෙන්ම මේ සතිය තුළ ඔබට විදේශගත වීම හෝ දුරබැහැරකට පදිංචියට හිතන් හිටියා නම් බොහෝ විට එහෙම අනිවාර්යයෙන්ම ඔබට යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි කොහොම නම් ටිකක් දුරබැහැර සංචාර ඇවිදීම් ටිකක් වැඩිපුර ඇති කරන බවකුත් පෙන්නුම් කරනවා විදේශගත වුන නැතත්. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ මේ ආදායම් තත්ත්වය යම් මට්ටමක සාමාන්‍ය මට්ටමින් ඔබගේ ආදාය මට්ටම හොඳ මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් ස්ථාවර ධනය ඔබට තැන්පත් ධනය සාමාන්‍ය මට්ටමකින් පවත්වාගෙන යන්න හැකියාව තමයි පව පෙන්නුම් කරන්නේ. කොහොම නමුත් ඔබගේ හතරවැන්නාධිපති සිකුරු හතරවැන්නේම ගෝචර වීම බුදු සමග බුදු සිකුරු සමග යෝගව කේන්ද්‍රයේ ඔන්න අලුතින් වාහනයක් ගියා දොරක් ඉදමක් මිලදී ගන්න හිතන් හිටියා නම් ඉතාම හොඳ සතියක් මේ සතිය ඔබට ඒ සඳහා ඒ කටයුතු පහසුවෙන් රස්තියාදු නොවි ඔබට හොඳ ඔබට ගැළපෙන විදිහින් මේ දේවල් සාර්ථකව කරගන්න පුළුවන් අවස්ථාව ඔබට අනිවාර්යෙන් උදා වේ. ඒ සඳහා යොමු වුණොත් මේ සතිය තුළ ඒ වගේ තමයි ඔබට යෝගකාරක බලයක් දෙන ගුරුග්‍රහය කේන්දරේ ඔබගේ පස්වැන්නේ ත්‍රිකෝණගත බලයෙන් මේ වෙනකොටත් ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේක ඉතාම හොඳ තත්ත්වයක් ඔබට. ඒ වගේම තමයි යෝගකාරක බලයෙන් යුතු කුජග්‍රහය කන්‍යා රාශිගතව රවිත් එක්ක යෝග වෙලා ඉන්න එකත් ඉතාම සුබ තත්ත්වයක් ඇති කරනවා මේ සතිය තුළ. ඉතින් ඔබගේ මම හිතන්නේ විදේශගත වීම ආදියට නම් ඉතාම හොඳයි. ඒ වගේම තමයි වෙබ් සෙනසුරු කේන්දරේ හත විවාහ ස්ථානාධිපති වෙලා තර්මක් ඒ සමග හයවැන්නේ ගෝචර වෙමින් යන එකම ඔබට තව හිතන්න තවදුරටත් මේ කාල සීමාව තුළ විවාහය සම්බන්ධව නම් එච්චර මානසික වශයෙන් සුවදායි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. තර්මක් අසහනකාරී ගති ඔබගේ මුරණ්ඩුකම් හෝ වේනත් හේතු මත විවාහ ජීවිත තුළ නම් යම් ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් ඔබට මානසික වශයෙන් පීඩාකාරී බවක් ඇති කරන බව පෙන්නුම් කරනවා. ඉතින් ඒ සම්බන්ධව ඔබ වඩා සැලකිලිමත් වෙන්න මොකද ගොඩක් ඉවසීම හදාගන්න ඉවසීමෙන් බුද්ධිමත්ව විවාහය සම්බන්ධව කටයුතු කිරීම ඉතාම හොඳයි. ඔබගේ ආදර සම්බන්ධ සම්බන්ධයෙන් බොහොම ගෞරවණීය විදිහට ක්‍රියා කරන ගතියක් පෙන්නුම් කරනවා. බොහොම ඒ සම්බන්ධව බොහොම හොඳ තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබ ඒ දෙදෙනා අතර බොහොම තමන්ගේ ගෞරවය රැකගෙන හොඳ හිත ආරක්ෂා කරගෙන ආදරවන්ත ආදරවන්තිය සමග අඳුරු කිරීම කටයුතු කිරීමක් ඔබට මේ කාලය තුළ කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ දේවල් තමයි කටකලක්ණෙන් උපන්න ඔබට මම හිතන්නේ සඳහන් කරන්න අවශ්‍ය කාරණා සියල්ලම සඳහන් කරා. ඒ වගේම ඔබට විශේෂයෙන් වාත විශේෂයෙන් හන්දි රෝග වාත ආබාධයන්ගෙන් ඒ වගේම වෙනත් සොයා ගැනීමට අපහසු ආකාරයම් ආකාරයක අසනීප තත්ත්වයන් රෝග තත්ත්වයන් ඉස්මතු වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඒ සම්බන්ධව වඩාත් අසනීප තත්ත්වයන් පෙළෙන කෙනෙක් නම් වඩාත් සැලකිලිමත් වීම ඉතාම හොඳයි. ඒ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරණ සිවිලවට ලබා ගැනීම. ඉතින් ඔබට මේ දේවල් දැනගෙන මේ දේවල් හරියට අවබෝධ කරගෙන හත් සතිය සැරසුම් කරගන්න ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය සිංහ ලග්නෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙන්නේ රවි. රවි ග්‍රහයා කේන්ද්‍රයේ කුජ්ජ සමග යෝගව ධනස්ථානගතව මේ වෙනකොට ගෝචර වෙමින් ගමන් කරනවා. ඒ වගේම බුධ සහ සිකුරු කේන්ද්‍රයේ තුන්වැනි භාවයේ තුලා රාශිගතවත් ගුරු ග්‍රහයා වෘශ්චික රාශිගතව හතරවැන්නේ චේතු සෙනසුරු සමග ධනු රාශිගතව පස්වැන්නේ සඳු අටවැන්නේ මීන රාශිගතවත් රහව 11වැන්නේ ආස්ථානගතවත් ගෝචර වෙමින් තමයි මේ සතිය ඔබට ගත වෙන්නේ. ඉතින් සිංහ ලග්නෙන් උපන් ඔබට තරමක් හොඳ නරක මිශ්‍ර සතියක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන මේ සතිය. ඒ වගේම මේ මිශ්‍ර ඵලදායක පලාපලයක් තමයි ඔබට මේ සතිය තුළ පෙන්නුම් කරන්න කියලා සඳහන් කරා. ඉතින් කොහොම නමුත් ඔබට ආදායම් තත්ත්වේ නම් යම් ආකාරයක
යහපත් මට්ටමක් පෙන්නුම් කරනවා. ඔබට ආදායම් තත්ත්වය පිළිබඳ ලොකු ගැටලුකාරී තත්ත්වයක් මං හිතන්නේ ඇති කරන්නේ නැහැ. ඔබගේ ධන තැන්පත් ධනයත් ඔබට මං හිතන්නේ පසුකාලීනව ඒ මුල්කාලීනව ඉතිරි කරගත් තැන්පත් ධනය වුණත් යම් ආකාරයකින් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ආර්ථිකය සම්බන්ධයෙන් නම් සනික ධනලාභ මුදල් ලාභ සනික ලැබීමේ හැකියාවක් ඔබට මේ සතිය තුළ පෙන්නුම් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් අසනීප කරදර සම්බන්ධව වඩාත් සැලකිලිමත් වෙන්න ඔබට කොහොම නමුත් මේ සතිය තරමක් ඔබට මානසික වශයෙන් එච්චර පතිය ආරම්භයේදී තරමක් මනසට පීඩාකාරී දෙන තත්ත්වයක් තමයි ඇති කරන්නේ. මොකක් හරි ඔබගේ විශේෂයෙන් විශාල වශයෙන් ඔබගේ මුදල් වියදම් වීමක් පෙන්නුම් කරනවා මේ සතිය තුළ මුල් කාලය තුළ. ඉතින් සමහර විට ඒක ගැන ඔබ වඩාත් අවධානය යොමු කරන ඉතාම වැදගත් වේ. ඉතින් මුදල් ඔබ ආර්ථික මේ වශයෙන් ඔබගේ තැන්පත් ධනය ඔබගේ මුදල් ටික ඔබ ආරක්ෂා කරගන්නට විදම් කිරීමේදී බොහොම සැලකිලිමත් වෙන්නට ඔබට වඩාත් සැලකිලිමත් වීම ඉතාමත් හොඳයි මේ සතිය තුළ මුල් සතියේ දවස් කීපය තුළ. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ කොහොම නමුත් මං කිව්වා සනික ධන ලාභ ලැබීමේ හැකියාවක් තියෙනවා කියලා. කොහොම නමුත් ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කතා කරනකොට මේ සතිය තුළ සාමාන්‍ය ආකාරයෙන් ඔබට රැකියාව නම් කරදරයක් නැතුව කරගෙන යෑමේ හැකියාවක් පවතිනවා. නමුත් යම් ආකාරයක ඔබට ඔබගේ අසනීප තත්ත්ව හෝ වෙනත් තත්ත්වයන් ඔබට ඒකට බාධාවක් විදියට වෙනත් මොන හෝ ආකාරයක බාධාවක් විදියට බලපාන ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ නමුත් ඔබට රැකියාවක් තුළ තිබුණට වඩා හොඳ තත්ත්වයක් මේ සතිය තුළ පෙන්නුම් කරන සාමාන්‍යයෙන් යහපත් ආකාරයෙන් කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ විදේශගත වෙන්නට දුරබැහැර පදිංචියට යන්නට ඒ වගේම පදිංචි වෙනස් කරන්න ිතංගට යන මේ සතියේ මුල් කාලයේ තරමක් එකට බාධා පැමිණෙන්න පුළුවන්. ඒ කටයුතු තරමක් ඔබට තවදුරටත් කල් දාන්න සිද්ධ වෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. කොහොම නමුත් ඔබගේ ගෙදර දොර කටයුතු බොහොම සාමකාමීව යහපත් ආකාරයෙන් පවත්වාගෙන යමි හැකියාව ඔබට තියෙනවා. ඉතින් නැත්නම් තමන්ගේ ඒ දෙම පවුල සමග වැඩිහිටියන් සමග ඉතාම හොඳින් ඔබට මේ සතිය තුළ කටයුතු කිරීමේ හැකියාවක් පවදින ඔබට ලොකු වැඩිහිටියාගේ උදව් උපකාර ලබා ගන්නට දැනුම තුමන් ලබා ගන්නට ඔබට වඩා උසස් සාය ඇසුරු කරන්නට අවස්ථාව ලැබෙන සතියක් හැටියත් සඳහන් කරන්න ඕන මේ සතිය. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අයට තරමක් සාමාන්‍ය මට්ටමක් තමයි ඇති කරන්නේ. ඉතින් තරමක් උනන්දු උත්සාහය අඩු කරන්නට පුළුවන් මේ සතිය තුළ. ඒ නිසා වැඩි ඔබගේ අධිෂ්ඨානශීලී ශක්තිය වැඩි කරගන්න මේ සතිය තුළ ඉගෙනීම් කටයුතු කරන අය විශේෂයෙන්. ඒ වගේම තමයි දරුවන් බලාපොරොත්තු වෙන ඉන්නට තරමක් බාධාකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් මේ කාලය තුළ. ඒ නිසා ඒ ගැන වඩාත් උනන්දු වීම ඉතාම හොඳයි. අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිසි වේලාවට ලබා ගැනීම තුළ ඒ වෙන්න තියෙන යම් ආකාරයක අහිතකර තත්ත්වයන් මඟහරවා ගැනීම හැකියාවත් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන අයට සාමාන්‍යයෙන් මධ්‍යස්ත මට්ටමක් තමයි පෙන්නුම් කරන්නේ. කොහොම නමුත් ඔබට ලොකු ගැටලුවකින් තොරව විවාහ ජීවිතය කරගෙන යන්න පුළුවන්කමක් පෙන්නුම් කරත් ඔබට යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් අසහනකාරී තත්ත්වයන් මානසික වශයෙන් තමන්ට පීඩාකාරී බවක් ඇති කරන්නට පුළුවන් විවාහ ජීවිතය යම් සිද්ධිය නිසා. විවාහ ජීවිතය තුළ තරමක් සාමකාමී බව ආරක්ෂා කරගන්නත් ඔබ උනන්දු වීම ඉතාමත් වැදගත්. ඉතින් මේ කාරණාවන් තමයි සිංහලක්ෂණ උපන්නවට සඳහන් කරන්න තියෙන්නේ. ඔබ මේ දේවල් හරියට සැලසුම් කරගන්න මේ දේවල් දැනගෙන සතිය ඔබට සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුද්ධ සිකුරු සමග යෝගව දෙවැන්නේ ධනස්ථානගතවත් රවි කුජ යෝගව කේන්ද්‍රයේ ලග්නගතවත් ගුරුග්‍රහය කේන්ද්‍රයේ තුන්වැන්නේ කේතු සෙනසුරු සමග හතරවැන්නේ සඳුග්‍රහය හත්වැන්නේ විවාහ ස්ථානගතවත් රාහු දහවැන්නේ කර්මස්ථානගතවත් ගෝචර වීමෙන් තමයි කන්‍යා ලග්නින් උපන්න ඔබට මේ සතිය ගත වෙන. ඔබට මේ ග්‍රහචාරය මේ සතිය තුළ කොහොමද ගත වෙන්නේ කියලා ඔබට ඔබගේ ස්ක්‍රීන් එක දිහා නැත්නම් තිරය දිහා බලලා දැනගන්න බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ග්‍රහචාරයත් එක්ක මේ සතිය කන්‍යා ලග්නින් උපන්න ඔබට සුවිශේෂී සතියක් බවට පච්චර ගන්න අනිවාර්යම පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ පවතින ග්‍රහචාරයේ විශේෂයෙන් ඔබට සතියේ මුල් දවස් කීපයේ සතියේ ඉතාම උද්‍යෝගිමත් තවත් අයගේ අනිත් අයගේ අවවාද ඒ වගේම සහයෝගය ඇතිව කරන්නා වූ වැඩ ඉතාම සාර්ථකව කරගන්න පුළුවන් බවක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් සතියේ මැද භාගයේ තරමක් ඔබගේ උනන්දු උත්සාහය මුලින් තිබ්බට වඩා අඩු කරන බවක් පෙන්නුම් කරන නිසා තරමක් ඒ උනන්දු උත්සාහය කලකිරීම එපා වෙන ගතිය ටිකක් කරගෙන යනකොට ඔබට ඇති වෙන්න පුළුවන් නිසා ඒක තව ඒක ඒ උත්සාහය කියන එක දිගටම පවත්වාගෙන යන එක ඔබට අවශ්‍ය බව මතක් කරන්න ඕන. විශේෂයෙන් රැකියාව ස්ථානවල කරදර බාධක ඔබට එන්නට පුළුවන්. තමන්ට ඒ වගේම රැකියාව ස්ථානය තුළ ඔබගේ උසස් වීම වලට බාධා පැමිණෙන්න පුළුවන්. ඒවට හතුරු කරදර ක්‍රියාත්මක වෙන්නට පුළුවන් බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඔබගේ තියෙන යම් ආකාරයක මම හිතනවා මේ කාලය තුළ තමන්ගේ තියෙන ක්‍රියාකලාපයත් මම හිතන්නේ ඔබ ඉතාම මේ සතිය තුළ අඩු කරගත්තොත් ඒ කියන්නේ ඔබ සමහර විට ටිකක්
අහංකාරකමින් වගේ උද්දච්චකමින් වගේ ඔබ තනිමතයට යම් යම් දේවල් කරන ගතියක් ඇති කරනවා මේ සතිය තුළ. ඒ නිසා මේ කාලය තුළ ඔබගේ යම් ආකාරයක නිහතමානීගමක් ඉහළ අයට යම් ආකාරයක ඔබට වඩා වැඩිහිටියේ වගේම ආයතන ප්‍රධානීන් සමග යම් ආකාරයක හොඳ හිත පරදු වෙන්නට එක හේතු වෙන්න පුළුවන් නිසා තමන්ගේ ඒ තීර තනිමතයට ක්‍රියා කරන ගතිය අඩු කර නිහතමානීව ක්‍රියා කිරීම මම හිතන්නේ ඔබට ගොඩක් සාර්ථකත්වයට හේතු වෙයි මේ සතිය තුළ. ඒ වගේම තමයි ඔබගේ ධනස්ථානයේ බලවත්ව පවතිනවා සිගුරු ධනස්ථානගත බුද්දස් සමග හින්දා ස්ථාවර ධනය කියන එක නම් ලොකු ගැටලුවක් ඇති කරන්නේ නැහැ ඔබට. නමුත් ආදායම් තත්ත්වයත් ලොකු ගැටලුවකාරී තත්ත්වයක් නේ. සාමාන්‍ය මට්ටමින් පවත් දාගන්න මේ හැකියාවක් පවතිනවා. ඉතින් රැකියාවේ වෙනසක් සිද්ධ වෙන්නත් බොහෝ කඩ ඉඩකඩක් තියෙනවා. නැත්නම් ඔබට රැකියා ස්ථානවල කරදර බාධක ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි තරමක් ගෙදරදොර ජීවිතේ නම් ඔබට තරමක් හිමේ සතිය තුළ මේ කාලය තුළ එපා වෙන ගතියක් ඇති. ගෙදර ඉඳලා දැන් ඇති වෙලා වගේ දැනෙන මේ හිතට එපා වෙලා ගෙදර යන්න නැහැ. ගෙදරින් පිට යන්න තමයි හිතෙන්නේ. ගෙදර ඉන්න හිතෙන්නේ මේ වගේ ප්‍රශ්න ඇති ඔබට. ඉතින් මේ ග්‍රහචාරියත් එක්ක තමයි ඔබට ඒක හිතෙන්නේ. ඉතින් මේ දේවල් ඉස්සරහට මගහැරලා යාවි. නමුත් දැඩි කල්පනා ශක්තියක් නැත්තම් දැඩි අදිෂ්ඨානයක් ඉවසීමක් හදාගෙන මම හිතන්නේ ඒ ජීවිතය මේ කාලයේ මේ සතිය ගෙවා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අයටත් තරම ටිකක් කම්මැලිකම ඇති වෙන්න පුළුවන්. මන්දෝත්සාහී ගතිය ඇති කරන බව පෙන්වුම් කරනවා. ඉගෙනීම් කටයුතු වලට තරම පසුබට වෙන ගතියක් ඇති කරනවා. ඒ නිසා උනන්දු උත්සාහය තියාගන්න අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න අය විශේෂයෙන් තමන්ගේ විභාග වලට මුහුණ දෙන්න ඉන්න අය විශේෂයෙන්ම. ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන්න බලාපොරොත්තු වෙන ඉන්නට විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට තරමක් යහපත් මට්ටමක් තමයි පෙන්වුම් කරන්නේ මේ මුල් සතිය තුළ. ඒ දේවල් සාර්ථක වෙන්න පුළුවන් සතිය මුල් දවස් කීපය තුළ. නමුත් අවසාන සතිය අවසාන දවස් කීපය නම් එච්චර සාර්ථකත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ගෙවල් දරවල් ඉඩකඩම් යාන වාහන මිලදී ගන්න ඉන්න අයට නම් තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි ඇති කරන්නේ මේ සතිය තුළ. විශේෂයෙන් ඉඩකඩම් ඒ වගේම යාන වාහන වගේ දේවල් ගෙදර අලුත් වැඩියා ගෙවල් ඉදිකිරීම් කටයුතු වලට තරමක් බාධාකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් මේ කාලය තුළ. ඉස්සරහට ඒ දේවල් මගහැරලා යාවි. කොහොම නමුත් මේ සතිය තුළ ඒ දේවල් යම් ආකාරයක් ඔබට බාධාකාරීත්වය දිගටම තිබුණ නමුත් මේ සතිය තුළ ඔබට යම් මේ දවස් මුල් දවස් දෙක තුළ ඔබට යම් ආකාරයකින් ඒ දේවල් සාර්ථකත්වයක් කරගන්න පුළුවන්කම පෙන්වුම් කරත් සතියේ දවස් මැද භාගයෙන් පස්සේ තරමක් ඒ දේවල් වලට නැවත බාධාකාරීත්වයක් ඇති කරනවා ඒ සියලුම කටයුතු වලට. ඒ නිසා මේ දේවල් හරියට දැනගෙන ඒ වෙලාවල් හරියට හඳුනාගෙන ඔබ උත්සාහය දැඩි කැපවීම අදිෂ්ඨාන සීකීන සතිය ඇති කරගෙන පටන් ගන්න කරන දේවල් මොකද ඔබට හිතේ මන්දෝසහයි ගතිය ඍණාත්මක ආකල්ප කියනවා ඔබගේ හිතට බාධා පවරන බව හොඳට මතක තියාගන්න. ඒ නිසා ධනාත්මකව සිතන්න ධනාත්මකව හිතලා වැඩ කටයුතු කරන යන මේ සතිය තුළ අනිවාර්යෙන්ම ඔබට සාර්ථකත්වය ඇති කරනවා. ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය. තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නගතව බුදු සමග යෝගවත්, ඒ වගේම ගුරු දෙවැන්නේ ධනස්ථානගතව, කේතු සෙනසුරු සමග තුන්වැන්නේ, සඳුග්‍රහය හයවැන්නේ රාහු කේන්ද්‍රයේ, නවවැන්නේ රවි කුජ දොළොස්වැන්නේ ගෝචර වෙමින් තමයි මේ සතිය ඔබට ආරම්භ වෙන්නේ. ඉතින් තුලා ලග්නෙන් උපන් ඔබට සතිය ආරම්භයේදී මේ සතිය නම් ඔබට දැන් ඔබට සමස්තයක් විදියට යහපත් ග්‍රහචාරයක් මේ කාලය තුළ ගත වුණත් මේ සතිය ආරම්භ වෙනකොට ඔබට සතියේ මුල් දවස් දෙකක් විතර යනකම් තරමක් ඔන්න බාධාකාරී තත්ත්වයන් ඔබගේ යම් ඔබගේ කටයුතු වලට ඔබගේ අසනීප තත්ත්වයන් ආදී දේවල් ආදී නොයෙක් හේතු නිසා සමහර විට ඔබට බාධා කටයුතු සිද්ධ වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. නැත්තම් ඔබගේ සිතිවිලි වල මන්දෝත්සාහී ගතියත් ඒකට බලපාන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම නමුත් සතියේ මැද භාගයෙන් පස්සේ තරමක් යහපත් මට්ටමකට පැවතුනත් සතිය අවසානයේදී නැවතත් මේ බාධාකාරී තත්ත්වය ඔබට ඉස්මතු වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා මේ සතිය ඔබට සුබ අසුබ මිශ්‍ර ඵලදායක සතියක් හැට තමයි සඳහන් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. කොහොම නමුත් ඔබගේ ලග්නාධිපති බුද සමග ලග්නගත වීම තරමක් සුබදායක තත්ත්වයක් ඇති කරනවා. මොන ප්‍රශ්නාවත් ඔබ සතුටින් ඒ දේවල් සැහැල්ලුවෙන් බාරගෙන ගණන් ගන්න නැතුව කිසි දෙයක් මොන ප්‍රශ්නාවත් ඔබ අර නැවගිලුණත් බෑන්චුන් කියනවා වගේ තමයි ඔබ සාමාන්‍ය මේ සති තුළ ඉන්න හදන්නේ. ඉතින් ඒ නිසා ඔබට ලොකුවට සමහර දේවල් දැනෙන්නේ නැති වෙයි. විනෝදයෙන් කාලය ගත කරන්න සතුටින් කාලය ගත කරන්න තමයි වැඩි හරියක් උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම කොහොම නමුත් ඔබගේ දැම්පත් ධනය තුළ යම් වර්ධනයක් ඇති කර ගැනීම හැකියාවකුත් පවතිනවා. ඒ වගේම තමයි ආදායම් තත්ත්වයක් යම් ආකාරයක හැබැයි අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ මේ සතිය තුළ. ඉතින් ආදායම් තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ වගේ තමයි ඔබගේ තැන්පත් ධනය වියදම් වීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් ඔබ ආරක්ෂා කරගන්න උත්සාහ කරත් ඔබගේ තැන්පත් ධනය යම් ආකාරයකට ඔබට යම් වියදම් පැත්තකුත් ඒකේ පෙන්නුම් කරනවා. ඔබගේ තැන්පත් ධනය නිසා පරිසම් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ විශේෂයෙන් ගෙවල් දොරවල් ඉදිකිරීම ඒ වගේ වාහන මිලදී ගන්න හිතන් හිටන මේ දේවල් සම්බන්ධව තරමක් බාධාකාරී තත්ත්වයක් ඇති කරනවා. නමුත් ඔබට මේ සතියේ මුල
මැදබ මැද දවස් දෙක තුර ඔබට තරමක් එප ඒ සම්බන්ධෝ යහපත් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ සතිය තුළ ඔබට ඒ දේවල් සමහරට කොහොමත් බාධාකාරී තත්ත්වයක් ඇති වෙන්න ඉඩ ගොඩක් තියෙනවා මේ සතිය තුළ. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ගත කරන අයත් සර්මක් තමන්ගේ ආදරය ප්‍රේමය ආරක්ෂා කරගන්නට ඒ වගේම ඒ දෙදෙනා අතර හොඳ හිත පළුදු වෙන්න තියෙන ඉඩකඩ වැඩි, දෙදෙනා අතර යම් ආකාරයක ආරවුල් ඒ වගේම එපා වෙන ගතිය සමහර විට දෙන්න අතර යම් දුරස් වීමක් පෙන්눔 කරනවා බවක් පෙන්눔 කරනවා. නමුත් ඒක ඔබ දැනගත්තොත් මං හිතන්නේ ඒ ගැන උනන්දුවෙන් ක්‍රියා කරොත් ඒ දේවල් වළක්වා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම තමයි විවාහ ජීවිත ගත කරන අයටත් තරම බාධාකාරී තත්ත්වයක් මේ කාලය තුල ඇති කරන නිසා සමහරට විවාහ ජීවිතයේ ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වෙන්නට පුළුවන්. ඉතින් විවාහ ජීවිතය තුල අනිවාර්යයෙන්ම දෙදෙනා අතර සමගිය සහයෝගය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නට ඔබ අනිවාර්යයෙන්ම වග බලා ගන්න. මොකද ඔබට අනිවාර්යයෙන් මේ සතිය තුල විවාහ ජීවිතය පිළිබඳව යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් වලට මැදිහත් වෙන්නට සිද්ධ වෙන ගතියක් පෙන්눔 කරන නිසා ඒ දේවල් ඔබ දැනගෙන කටයුතු කරොත් ඒ දේවල් වළක්වා ගැනීම හැකියාව පවතිනවා. ඉවසීම හදා ගැනීම ඉතාමත් වැදගත් ඔබට මේ සතිය තුළ. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් විදේශගත වීමට වගේ ඔන්න හිතන් හිටපු කෙනෙක් නම් තරමක් ඔන්න ඒ කටයුතු වලට නම් සාර්ථකත්වයක් ඇති කරන බව පෙන්눔 කරනවා. දුර බැහැර ගමන් බිමන් සංචාර විනෝදචාරිකා වගේ දේවල් ඔබට මේ සාමයේ කාලය තුළ බොහෝ විට වැඩිපුර ඉදෙන්ට ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ රැකියාව සම්බන්ධව තරමක් හොඳ නරක සුභ අසුභ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. රැකියාවේ යම් වෙනසක් සිද්ධ වෙන රැකියාවේ උත්සාහ ඒ වගේම ඔබගේ උසස් වීම වලට ඒ වගේම අනිත් අය සමග කටයුතු කිරීම යම් ආකාරයක ඔබට නිතරම චංචල භාවයක් ඇති කරන බව පෙන්눔 කරනවා. ඒ කියන්නේ තරමක් ඔබට ඒ සම්බන්ධව යහපත් මට්ටමක් මේ කාල සීමාව තුළ අඩු වෙන්නට පුළුවන්. සතුරු කරදර ආදී දේවල් මේ කාලය තුළ යම් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ තියෙන යම් අසනීප කරදර හෝ වෙනත් හේතුවක් මත ඔබට රැකියාවට බාධා කටයුතු සිද්ධ වෙන බවක් පෙන්눔 කරන්නේ. ඉතින් කොහොම නමුත් මම කිව්වා ඔබට මේ මොන තත්ත්වයන් තිබ්බත් ඔබ සියල්ල විඳතරාගෙන සතුටින් ඔබ මේ සතිය ගත කරන්න උත්සාහ කරන බවක් පෙන්눔 කරනවා. අර මොනතරම් දුක ප්‍රශ්න කම්කටොළු තිබ්බත් ඒ ඔක්කොම සංගවාගෙන එකක් වයි ගණන් ගන්න නැතුව ඔබට ඒ සියල්ල හරි සැහැල්ලුවෙන් අරගෙන ක්‍රියා කිරීමේ හැකියාවක් මේ සතිය තුළ පෙන්눔 කරන නිසා ඔබට ඔබගේ උනන්දුවත් උත්සාහයත් තව ඇති කරගත්තොත් මම හිතන්නේ තාම හොඳින් මේ සතිය සාර්ථක භාවයට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔබට මේ දේවල් ප්‍රයෝජනට ගන්න හරියට ප්‍රයෝජනට අරන් ඔබ සතිය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ රවි සමග යෝගව කේන්ද්‍රයේ අයස්ථානගතව 11 වෙන්නේ බුධ රාශියේත් කන්‍යා රාශියේත් ඒ වගේම බුද්ධ සිකුරු කේන්ද්‍රයේ 12 වෙන්නේ තුලා රාශිගතවත් ගුරු වෘශ්චික රාශිගතව ඔබගේ ලග්නයේත් ඒ වගේම කේතු සෙනසුරු සමග දෙවැන්නේ ධනස්ථානගතවත් සඳු 6 5 වෙන්නේත් රහවු 6 8 වෙන්නේත් ගෝචර වෙමින් තමයි මේ සතිය ඔබට ගත වෙන්නේ. ඉතින් මේ ග්‍රහචාරයත් එක්ක බැලුවාම වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය තරමක් සුබදායක සතියක්. මොනතරම් ඔබගේ ප්‍රශ්න බාධක කරදර තිබුණත් මතක තියාගන්න ඔබට පවතින තත්කාලීන ග්‍රහචාරය තුළින් ලොකු ශක්තියක් විශ්වයෙන් ඔබට ඇවිල්ලා තියෙනවා මේ සතිය තුළ ඔබගේ කටයුතු සාර්ථක කරගන්න. මොකද ඔබගේ රවි ග්‍රහය 11 වෙනි ගත වීම, ගුරු ලග්න ගත වීම සහ සඳු ග්‍රහය 5 වෙනි ත්‍රිකෝණ ගත බලයෙන් ගෝචර වීම මේ සතිය මං හිතන්නේ මොන බාධක කරදරාවත් ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් පෙන්නුම් කරනවා. අනිකුත් ග්‍රහයන්ගෙන් අනිකුත් තත්ත්වයන් ඔබට මොනතරම් අඩාල වුණත් ඔබගේ කටයුතු යම් ආකාරයකින් සාර්ථකත්වයක් ඇතිකරන්න මේක හේතුවක් වෙනවා. විශේෂයෙන් ඔබගේ ඒ රාජ්‍යක තත්ත්වයක් මේ වෙනකොට ගත වුණත් මං හිතන්නේ ඒ රාජ්‍යක තත්ත්වය වුණත් යම් ආකාරකින් පාලනය කරගෙන ඔබට අර තිබුණු මානසික අසහනකාරී බව ඒ රාජ්‍යකයේ නිසා තිබුණු ගැටලුකාරී තත්ත්වයන් යම් මට්ටමකට අඩු කරගෙන මානසික උද්‍යෝගයෙන් ක්‍රියා කිරීමේ හැකියාවක් ඔබට මේ සතිය තුළ පෙන්නුම් කරනවා. ඒ නිසා මේ සතිය ඔන්න ඔබගේ පහු කරන්න හිතන් හිටපු ගොඩක් කටයුතු සාර්ථක භාවයට පත් කරගන්න ඉතාම සුබ සතියක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔබගේ ආදායම් තත්ත්වය ඉතාමත් යහපත් මට්ටමක සාමාන්‍ය මට්ටමක යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතිනවා. මොන ප්‍රශ්න ආවත් ඔබට මොන කරදර ආවත් ඒවා යම් ආකාරකින් මඟ අරගෙන ඔබට කටයුතු කිරීමේ හැකියාවක් මිසත් තුළ පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් තැන්පත් ධනයේ වර්ධනයක් ඇති කරගන්න පුළුවන් සතියක් මේ සතිය. කොහොම නමුත් ඔබට යම් ආකාරයකින් ඔබගේ වියදම් පැත්තත් ඔබට පාලනය කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ සතිය ඔබට තීරණාත්මක සතියක් වේ පියෝගේ ආදායම වේදම සම්බන්ධ වෙන නිසා මම ඔබට කියනවා ආදායම සහ වේදම සම්බන්ධ වඩාත් අවධානය යොමු කළ යුතුයි ඔබ මේ සතිය තුළ. මොකද ඒ දෙපැත්තම ඔබට බොහොම තීරණාත්මක තත්ත්වයක පවතින නිසා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ
ඔබට ඔබගේ ගෙවල් දොරවල් ඉදිකිරීම සහ ඒ ආදී ගෙවල් ඉඩම් මිලදී ගැනීම ආදී දේවල් වලට තරමක් මුදල් වැය වෙන්නට වැඩි ඉඩකඩක් පෙන්වන්න කරනවා මේ සතිය තුළ. ඉතින් ඒ නිසා ඒ දේවල් සම්බන්ධවත් ඔබ ඉදිකිරීම කටයුතු වගේ දේවල් වලට යොමු කරනවා නම් ඒ කියන්නේ මුදල් යොදවනවා නම් ආදායම් වලට ව්‍යාපාර වලට ආදී දේවල් කරනත් ඔබ තරමක් මේ සතිය තුළ බොහොම කල්පනාවෙන් ඒ දේවල් කරන එක හොඳයි. කොහොමත් ආයෝජන වලටත් ඔබ යොමු වෙන බව පෙන්වුම් කරනවා මේ සතිය තුළ. ඉතින් ඒ දේවල් බොහොම සැලකිල්ලෙන් කරන්නට ඔබ අනිවාර්යෙන් වග බලා ගන්නට ඕන. විශේෂයෙන්ම දරුවන් වන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඉතාමත් වාසනාවන්ත තත්යක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතාම යහපත් ආකාරයේ දරුවන් පිළිසිඳ ගැනීම ආදී දේවල්, ඒ වගේම දරුවන් ලබා ගැනීම ඔබට ඉතාම වාසනාවන්ත තත්යක් පෙන්වුම් කරනවා මේ සතිය ඒ සඳහා. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපන ශාස්ත්‍ර වල ඉන්න අයටත් ඉතාම යහපත් මට්ටමක් පෙන්වුම් කරනවා. ඉගෙන ගන්න අයට ඉතාම සුබ කාලයක් මේ සතිය තුළ ඔබට ඒ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමා විවාහ ජීවිත ගත කරන අයටත් සාමාන්‍යයෙන් මොන ප්‍රශ්න කරදර බාධක තිබුණත් විවාහ ජීවිතය තුළ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන හොඳ හිත ආරක්ෂා කරගෙන තමන්ගේ විවාහ ජීවිතය තුළ තිබෙනා වූ යහපත් ආකාරයෙන් ඒ කටයුතු බොහොම ගෞරවයෙන් යුක්තව විවාහ ජීවිතය ගෙවන්න ඕන කියන හැඟීම ඔබ තුළ ඇති කරන නිසා බොහෝට මොනතර ප්‍රශ්න තිබුණත් ඔබ මේ සතිය තුළ ඒ ආරක්ෂාකාරීව ඔබ බොහොම හොඳින් විවාහ ජීවිතය ගත කරන්න උත්සාහ කරන බව පෙන්වුම් කරන නිසා ඒ මොන ප්‍රශ්න තිබ්බත් ඒවා වොන්න මගාරවාගෙන කටයුතු කරන්න හොඳ සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් විදේශ ගමන්, දුරබැහැර ගමන් බෑන් වලට නම් තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා මේ සතිය තුළ තරමක් එකට බාධා කටයුතු සිද්ධ වෙන්න පුළුවන් ඔබගේ ඒ ගමන් බිමන් වලට. ඒ වගේම තමයි රැකියා සම්බන්ධව ඉතාමත් හොඳ මට්ටමක් පෙන්වුම් කරනවා ඔබට. තමන්ගේ රැකියා කටයුතු වල දියුණුව, ඒ වගේම උසස් වීම ආදී දේවල් සම්බන්ධව බලාපොරොත්තු තියන් හිටියා නම් ඔබට ඉතාමත් සුබදායක තත්ත්වයක් තමයි සම්බන්ධයෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් ඒ සඳහා ඔබට මේ සතිය ඉතාමත් සුබදායක බව අනිවාර්යයෙන්ම කියන්නට ඕන. ඉතින් මේ උච්චික ලග්නින් උපන් ඔබට මේ ආකාරයට තමයි සතිය ගත වෙන්නේ. ඉතින් මේ දේවල් දැනගෙන ඔබ සතිය සැලසුම් කරගන්න. ඔබට සුබ සතියක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ සෙනසුරු කේතු සමග ලග්නගතවත් සඳුග්‍රහයා කේන්ද්‍රයේ හතරවැන්නේ රහව විවාහ ස්ථාන ගතව හත්වැන්නේ රවි කුජ දහවැන්නේ සිකුරු බුදු සමග යෝගව 11වැන්නේ ගෝචර වෙමින් තමයි මේ සතිය ආරම්භ වෙන්නේ. ඉතින් ඔන්න කොහොමත් ධනු ලග්නයට මේ කාල සීමාව සමස්තයක් විදිහට අපි කතා කරන්න එච්චර යහපත් කාල සීමාවක් හැටියට නෙවෙයි, මොකද පවතින ග්‍රහ ගෝචර තත්ත්වයක් එක්ක. ඉතින් මේක තවදුරටත් යම් කාල සීමාවක් පවතීවි. ඉතින් එතනින් පස්සේ යහපත් කාල සීමාවක් අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඉතින් කොහොම නමුත් මේ සතිය තුළ ඔබට මේ ඇත්තරම මේ ධනු ලග්නයේ ඉපදුන ඔබට ඉතාම වාසනාවන්ත තත්ත්වයක් ඇති කරන බව පෙන්වුම් කරනවා. ඔබගේ මේ සතිය තුළ ඔබගේ බොහෝ කටයුතු වන්න ප්‍රමාද වෙලා තිබුණු දේවල්, අමඟහැරලා තිබුණු දේවල් සාර්ථක භාවයට පච්චර ගන්න, අලුතින් වැඩක් පටන් ගන්න, ඔබගේ තිබුණු අසනීප කරදර නොඒකාකාරී තත්ත්වයන් විසුවාතර හැරෙන්නට සුබ තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ මේ සතිය තුළ. ඉතින් ඔබගේ කටයුතු බොහෝ දේවල් මම හිතන්නේ මං එකින් එකට කියන්න අවශ්‍ය නැහැ පටන් ගන්න මේ සතිය තුළ. මුල් දවස් කීපය තුළම සතිය ආරම්භයත් එක්කම ඔබට ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට අනිවාර්යයෙන්ම පුළුවන්කමක් ලැබේවි. ඉතින් ඒ නිසා ඔබට කොහොම නමුත් ඔබගේ පදිංචිය යම් ආකාරයක වෙනසක් සිද්ධ කරගන්න හිතන් ඉනොනං ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔන්න ඔබගේ ඉඩකඩම් වාගේ දේවල් විකුණ ගන්න හිතන් හිටියා නම් ඒ දේවල් වලත් මේ කාල සීමාව හොඳයි, මේ සතිය හොඳයි. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට දරුවන් බලාපොරොත්තු වෙන හිටියා නම් ඔන්න ඒ දේවල් වලටත් යහපත් අත්යක් තමයි ඇති කරන්නේ. ඒ වගේම ඔබට යම් ආකාරයක විවාහ ජීවිත ගත කරන අයට යම් ආකාරයක බාධාකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් ඉවසීම අනිවාර්යයෙන්ම ඇති කර ගන්නට ඕන. පීඩනයක් මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයන් ඇති කරන වැඩිවෙලා තියෙන නිසා. ඒ වගේම තමයි ඔබගේ රැකියා සම්බන්ධව තරමක් යහපත් මට්ටමක් පෙන්වුම් කරත් ඔබට තරමක් රැකියාවේ වෙහෙස මහන්සි වෙලා වැඩිපුර කටයුතු කරන්න සිද්ධ වෙන බව පෙන්වුම් කරනවා. කොහොම නමුත් තිබුණට වඩා යහපත් මට්ටමක් තමයි රැකියාව සම්බන්ධයෙන්, ව්‍යාපාරයේ සම්බන්ධයෙන් පෙන්වුම් කරන්නේ. ඔබට හොඳ ආදායම් තත්ත්වයක් අනිවාර්යයෙන්ම තිබුණට වඩා ඒ නිසා ලබා ගැනීමේ හැකියාවක් මේ කාලය තුළ පෙන්වුම් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ වියදම් පැත්ත අනිවාර්යයෙන්ම පාලනය කරගන්න උත්සාහ කරන්න. කොහොම නමුත් ඔබට මානසික වශයෙන් තරමක් අසහනකාරී බවක්, පීඩාකාරී බවක් ඇති වෙන්නට පුළුවන් සතිය අවසන් වෙනකොට. ඉතින් මේ දේවල් තේරුම් අරගන්න. ඉතින් ඔබට විශේෂයෙන් යාන වාහන වගේ දේවල් වුණත් මිලදී ගන්න ඔබට මේ සතිය නරක නැහැ. මේ සතිය ඔබට ඉතාමත් හොඳ සතියක් බවට පත් වෙයි. ඒ සඳහා වෙනදාට වඩා පහසුවෙන් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් සතියක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබම සැලසුම් සහගතව සතිය පටන් ගන්නකොට මම මේ දේවල් දැනගෙන සතිය ආරම්භ කරන්න අනිවාර්යෙන් ඔබට සුබදායක බවක් ඇති කරගන්න පුළුවන් වෙයි වෙනදාට වඩා මේ සතිය තුළ. ඔබට සුබ සතියක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයේ කේතු සමග යෝගව 12 වැන්නේත්, සඳු ග්‍රහයා කේන්ද්‍රයේ 3 වැන්නේත්, ඒ වගේම රාහු කේන්ද්‍රයේ 6 වැන්නේත්, රවි කුජ කේන්ද්‍රයේ 9 වැන්නේත්, බුධ සිකුරු 10 වැන්නේත්, ගුරු ග්‍රහයා 11 වැන්නේත් ගෝචර වෙමින් තමයි මේ සතිය ඔබට ආරම්භ වෙන්නේ. ඉතින් මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ඉතාමත් සුබදායක සතියක් බව සඳහන් කරන්න ඕන. වෙනදාට වඩා මම කියන්නේ වෙනදාට වඩා ඔබට කොහොමත් මේ සතිය තුළ ඉතාම හොඳ සාර්ථකත්වයක් පෙන්වුම් කරන සතියක්. මොකද ඔබට ඔබගේ බොහෝ කටයුතු මේ සතියේ සාර්ථක භාවයට පත් කර ගන්නට පුළුවන්කම ලැබෙවි ඔබට. විශේෂයෙන් ඔබ ඔබගේ පදිංචි ස්ථානයේ සම්බන්ධව තරමක් ඔබ ඉදිකිරීම් කටයුතු, ඒ වගේම අලුතින් ගෙවල් වලට යන්නට හිතන් හිටියානම්, ඒ වගේම පදිංචි වෙනස් කරන්න හිතන් හිටියානම්, මේ වගේ දේවල් වලට ඉතාමත් යහපත් තත්ත්වයක් පෙන්වු කරනවා. ඒ වගේම ඊට කඩම් මිලදී ගන්නට වගේම විකුණා ගන්නටත් ඔබට මේ සතිය ඉතාමත් යහපත් සතියක් බව කියන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබට යාන වාහන වගේ දේවල් මිලදී ගන්න හිතන් හිටියා නම් ඔබට ඔබේ සති මේ සතිය පටන් ගන්න මේ දේවල් ඔබට භාෂාවෙන් කර ගන්න අවස්ථාව උදා වේ. ඔබට ගැළපෙන විදිහට අදාළ විදිහට මේ දේවල් ටික. ඒ වගේම තමයි ඔබගේ තැන්පත් ධනිය තරමක් වියදම් වෙලා යන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ආර්ථික මේ වශයෙන් අස්ථාවරත්වයක් ඔබගේ තැන්පත් ධනිය යම් ආකාරයක වියදම් වී යමක් පෙන්වුම් කරනවා. බොහෝ විට ඒ සම්බන්ධ වඩා සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙයි. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියාව ස්ථානය තුළ බොහොම වෙනදාට වඩා උද්‍යෝගිමත්ව, වෙනදාට වඩා බොහොම සතුටින් වැඩ කටයුතු කිරීමේ අවස්ථාව ඔබට අනිවාර්යයෙන්ම උදා වෙන්න පුළුවන් මේ සතිය තුළ. ඒ වගේම තමයි ඔබට ඔබගේ විවාහ ජීවිත ගත කරන අය නම් ඔබට මේ ඔබට විවාහ ජීවිත ගත කරන අයෙක් නම් අනිවාර්යෙන්ම ඔබට මේ සතිය තරමක් වෙනදාට වඩා යහපත් මට්ටමක් ඇති කරනවා. කොහොම නමුත් ඉවසීමෙන් යුතුව ක්‍රියා කිරීම නම් ඉතා වැදගත් වෙනවා. හිතේ චංචල භාවය, හිතේ එකලාසයක් නැතිකම තරමක් ඔබට බාධාකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේ තමයි හදවතට ඔබගේ හිතට යම් ආකාරයක සංවේදී බව තරමක් වැඩි වෙන සතියක් හැට සඳහන් කරන්න පුළුවන් මේ සතිය. ඒ නිසා බොහෝ දේවල් සම්බන්ධයෙන් ඔබට තරමක් සංවේදී කාරණාවන් හිතට වද දෙන්න ප්‍රශ්න බවට හිතට වද දෙන්න සංවේදී වීම තරමක් ඔබගේ ඔබට යම් පීඩාකාරීත්වයක් ඇති කරන බවක් පෙන්වුම් කරනවා මේ සතිය තුළ. ඒ වගේම තමයි විශේෂයෙන් දරුවන් බලාපොරොත්තු වෙන කියනන් ඔන්න ඔබට ඉඳයි. ඒ වගේම තමයි අධ්‍යාපන සාර්ථකත්වයටත් මේ සතිය ඉතාමත් වැදගත් වෙනවා. ඒ ශේෂ්ත්‍රවල ඉන්න අයටත්. ඉතින් ඒ වගේම මම හිතන්නේ ආදායම් තත්ත්වය ගැනත් මම සඳහන් කරා ඔබට. ඉතින් ඒ වගේම තමයි මේ සියලුම දේවල් හොඳින් දැනගෙන ඔබ හරියට සැලසුම් කරගත්තොත් එහෙම ඔබට මේ සතිය ඉතාම හොඳ සතියක් බවට පත්කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් සඳහන් කළ සියල්ල මම හිතන්නේ සඳහන් කරා මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ මේ දේවල් දැනගෙන හරියට සැලසුම් කරගෙන සතිය ගත කරන්න හරියට ඔබට සුබ අනාගතයක් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයේ 11 වැන්නේ කේතු සමගත්, ඒ වගේම සඳු ධනස්ථානගතව 2 වැන්නේත්, රාහු 5 වැන්නේත්, රවි කුජ 8 වැන්නේත්, බුධ සිකුරු 9 වැන්නේත්, ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ 10 වැන්නේත් ගෝචර වෙමින් තමයි මේ සතිය කුම්භ ලග්නයෙන් උපන් ඔබට ආරම්භ වෙන්නේ. ඉතින් කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ ගත වෙන සතිය තරමක් ඔබගේ මේ යන සතිය වෙනදාට වඩා තමන් හිතන්නේ යහපත් මට්ටමක් ඇති කරන බව පෙන්වුම් කර සමස්තයක් විදිහට ඔබගේ මානසික වශයෙන් ඔබට තරම පීඩාකාරී බව ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ අසනීප කරදර හෝ සතුරු කරදර ඔබට කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් ඔබට පෙන්වුම් කරනවා මේ සතිය තුළ. ඒ නිසා ඒ කුමන්ත්‍රණකාරී සතුරු කරදර පිළිබඳව හෝ ඔබගේ ඒ හොයාගන්න බැරි ආකාරයේ රෝග මානසික වශයෙන් ඔබට ඇති වෙන පීඩාකාරී තත්ත්වයේ පිළිබඳව තරමක් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා මේ සතිය තුළ. ඉතින් ඒ ඇරෙන්ට ඔබට ලොකු ගැටුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ මේ සතිය තුළ. ඔබට ඔබගේ කරන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් සතියක් බවට අනිවාර්යයෙන්ම මේ සතිය පච්චර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. විශේෂයෙන් ඔබගේ මේ පවතින හැබැයි මම එක දෙයක් කියන්නට ඕන, ඔබගේ මේ සතියේ ඔබගේ තියෙන එකම බාධාව තමයි ඔබගේ කටයුතු වලට ඔබගේ තියෙන මන්දෝත්සාහය ගතිය. ඒ කියන්නේ නොසැලකිල්ල සහ ඔබගේ උනන්දුවේ උත්සාහයේ තියෙන අඩු බව, නැත්නම් ඔබගේ තියෙන ඍණාත්මක ආකල්ප තමයි ඔබට ගොඩාක් බාධාකාරී වෙන්නේ මේ සතිය තුළ. ඉතින් ඒ නිසා ඔබ දැඩි අධිෂ්ඨානයක්, දැඩි උත්සාහයක් අනිවාර්යයෙන්ම හිතට ගත යුතු වෙනවා මේ සතියේ ගොඩක් කටයුතු සාර්ථක කරගන්නට නම්. ඉතින් මේ දේවල් කියන්නේ ඔබගේ යහපත පිණිස ඔබට ඇති වෙන தත්ත්වය තමයි මේ ප්‍රකාශ කරන්නේ මේ සතිය තුළ. ඉතින් ඔබට වෙන ගැටලුවක් නෑ. ඇත්තටම ඔබගේ රැකියාව සම්බන්ධව, ව්‍යාපාර සම්බන්ධව, ඔබගේ ඉඩකඩම් ගෙවල් දොරවල් ඉදිකිරීම මේ සියලු කටයුතු රඳා පවතින්නේ ඔබගේ උනන්දුව උත්සාහය ඇති කර ගන්න තරමටමයි. මොකද මේ සතිය ඔබට තේරීම සතිය පටන් ගන්නකොට මේ දවස් ටිකේ ඔබට කොහොමත් ඇති යම් ආකාරයකටම ඔබගේ උනන්දුව උත්සාහය අර ඉදිරියට යන ගතිය
ඔබට තරමක් අඩු කරන බව පෙන්눔 කරනවා මේ සතිය තුළ. ඒ නිසා ඉස් බය නැතුව ඉස්සරහට ගිහිල්ලා ඔබ බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් බොහොම කැපවීමෙන් ඔබ වැඩ කරොත් මේ සතිය තුළ ඒ කටයුතු සාර්ථක කර ගන්න පුළුවන්කමක් ඇති කරනවා. ඉතින් ඒ සියල්ල තීරණය වෙන්නේ ඔබගේ ආදායම් තත්ත්වය, තැන්පත් ධනය, වියදම් වීම යාම, තැන්පත් විශේෂයෙන් තැන්පත් ධනය ඔබට වියදම් වෙන්නට පුළුවන් මේ සතිය ආරම්භයේදීම. ඒ ගැනත් වඩාත් ප්‍රවේශම් ඉතා වැදගත් වෙනවා. ඔබගේ රැකියාවත් ඔබට බොහොම හොඳ තත්ත්වයකට, හොඳ ගෞරවණීය විදිහට මේ සතිය තුළ, මේ කාලය තුළ කරගැනීමේ හැකියාවක් පවතිනවා. රැකියා ස්ථානයේත් ගොඩක් ගෘහ බාධාකාරී තත්ත්වයන් පෙන්눔 කරන්නේ නැහැ ඔබට. ආදායම් තත්ත්වයේ සාමාන්‍ය ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. තරමක් බොහොම අන්ධගාමි, ඒ බොහොම ආදායම් තත්ත්වයේ යම් ආකාරයක පසුබැස්මක් පෙන්눔 කරනවා මේ කාලය තුළ. කොහොම නමුත් යම් ආකාරයකින් ආදායමක් නැතුවම නෙවෙයි, නමුත් තිබුණු තත්ත්වයට වඩා අයම් ආකාරයක මන්ද අඩු වීමක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට ඔබගේ පදිංචි වෙනස් කිරීම, ප්‍රදේශගත වීම ආදියට ඉතාමත් යහපත් කාල සීමාවක් හැට සඳහන් කරන්න පුළුවන් මේ සතිය. ඒ කටයුතු නම් සාර්ථක කර ගන්නට යම් ආකාරයක ඔබට පුළුවන්කමක් ලැබෙන සතියක් හැට සඳහන් කරන්න පුළුවන් මේ සතිය. ඒ වගේම තමයි ගෙවල් දොරවල් ඉදි කිරීම, යාන වාහන මිලදී වගේ ගැනීම වගේ දේවල් වලටත් මේ සතිය ඔබට විශේෂයෙන් යාන වාහන මිලදී ගැනීම වලට තමයි යහපත් වෙන්නේ. ගෙවල් දොරවල් ඉදි කඩම් සම්බන්ධ තරමක් තමයි සුබ වෙන්නේ, නමුත් එච්චර යහපත් මට්ටමක් පෙන්눔 කරන්නේ වාහන වගේ දේවල් මිදී ගන්නා යම් ආකාරයක සුබ තත්යක් වෙන්නුම් කරනවා. ඉතින් දරුවන් සම්බන්ධවම කරද බාධාකාරී තත්යන් ඔබට එන්න පුළුවන් මේ සතිය තුළ. තමන් දරුවෝ ඉන්න අය තරමත් දරුවන්ගේ දරුවන් ගැන පරිස්සම් වෙන්නට ඕන. ඔවුන් ඔවුන්ගේ විශේෂයෙන් ඔවුන්ව පරිස්සම් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබටත් යම් ආකාරයක සෙම් දෝෂ වගේ තත්යන් බොහෝ විට බාධාකාරී තත්යක් වෙන්නට පුළුවන් ඔබට. අසනීප වශයෙන් විශේෂයෙන් ඉගෙනත් පරිස්සම් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ කුඹලක්ණෙන් ඔබ උපන් ඔබට ওই දේවල් තමයි මතක් කරන්න තියෙන්නේ. මේ දේවල් හරියට දැනගෙන සතිය සැරසුම් කරගන්න. ඔබට සුබ සතියක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා කේන්දරේ නවවැන්නේ, සෙනසුරු කේතු සමග යෝගව දහවැන්නේ, සඳු ග්‍රහයා ලග්නගතවත්, රාහු හතරවැන්නේ ත්‍රවි කුජ කේන්දරයේ හත්වැන්නේ, බුධ සිකුරු කේන්දරයේ අටවැන්නේ ගෝචර වෙමින් තමයි මේ සතිය ඔබට ආරම්භ වෙන්නේ. ඉතින් මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය මම හිතන්නේ පහුගිය සතියට වඩා, මේ ගිය කාල සීමාවට වඩා ඔබට යම් ආකාරයක යහපත් මට්ටමක් ඇති කරන බව කියන්නට ඕන. ඉතින් සමස්ත මේ කාලීන වශයෙන් තියෙන தත්ත්වේ නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔබට මේ සතිය කොහොමද කියන එකයි මේ ලග්න පලාපලදී කතා කරන්නේ. ඒ නිසා මේ සතිය ඔබට තිබුණට වඩා ඇත්තටම යහපත් මට්ටමක් ඇති කරනවා. ඔබට පටන් ගන්නකොටම හොඳ උද්‍යෝගිමත් මනසකින් යමක් ඒ කරනකොට ඔබ කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද, කරන්න ඕන හරිදේ මොකද්ද කියන තීක්ෂණ නුවණකින් යුක්තව කිරීමේ හැකියාවක් ඔබට ඇති කරන. නමුත් ඔබට තව බාධාකාරී තත්ත්වයක් ඇති කරනවා ඔබගේ ඇති වෙන මානසික වශයෙන් චංචල භාවය. ඒ නිසා මේ චංචල භාවය කියන්නේ ඔබට අර ප්‍රතිපත්තට වෙනන ගතියක් ඇති කරනවා. මොකද ඔබගේ උනන්දුවේ උත්සාහයේ තරමක් මදිකමක් ඇති කරන නිසා. ඉතින් කොහොම නමුත් මේ ස්වභාවය නැති කරගෙන ඔබ කරන දේ සාර්ථකව පටන් ගන්න ඔබට අනිවාර්යයෙන්ම සාර්ථකත්වය ඇති කර ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ ආදායම් තත්ත්වය යම් ආකාරයකින් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන නම් අමාරුයි. නමුත් සාමාන්‍ය මට්ටමේ පවත්වාගෙන යමින් හැකියාවක් පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය මන්දෝත්සහයි ගතිය නැත්නම් හිමින් සිද්ධ වෙන ගතියක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි වියදම් පැත්ත ධර්මයක් වැඩි කරන බව පෙන්눔 කරනවා. ඔබගේ වියදම් විශේෂයෙන් ඔබගේ වෙන හවුල් ව්‍යාපාර වගේ දේවල් වලට එකතු වෙලා කරන දේවල් වලට ඔබගේ ධනෙ වියදම් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි නිසා බොහොම ඒ සම්බන්ධව වරිපඩාත් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් පදිංචි ස්ථානය තුළ, විශේෂයෙන් ඔබගේ ගෙදර දොරේ ඔබට තරමක් මේ කාලයේ සීමාව තුළ එපා වෙන ගතියක්, ඉන්න හිතෙන්නේ නැති ගතියක්, ගෙදර රැඳෙන්න බැරි ගතියක්, එක ගෙදරට වෙලා ඉන්න බැරි ගතියක් ඇති, ටිකක් එහාට මෙහාට යන්න ඕන, ඒ වගේම ගෙදරින් පිට යන්න ඕන වගේ හැඟීමක් හිතට එන්න පුළුවන්. මොකද තරමක් ඔබට මේ කාල සීමාව තුළ තවතින ග්‍රහචාරයත් එක්ක ටිකක් එක තැනකට වෙලා එක විදිහකට ඉන්න අවස්ථාව ලැබෙනවා අඩුයි. ටිකක් ඇවිදිලි ගතිය වැඩි කරන ගතියක් පෙන්වම් කරනවා. කොහොම නමුත් ඔබට ඔබගේ අර තරමක් මේ කාල සීමාව තුළ ටිකක් වැඩපොළ කරාට මානසික වශයෙන් ලොකු තෘප්තියක් නොලබන ගතියක් පෙන්වම් කරනවා. ඒ කියන්නේ ඔබ මොනවා කරත් ඔබට මානසික වශයෙන් පොඩි අසහනකාරී බවක්, අතෘප්තිකර ගතියක් තමයි ඇති කරන්නේ. ඔබට මොනවා කරත් මානසික වශයෙන් ලොකු අර ලබන සුවය නම් ඔබට තරම අඩු කරන ගතියක් පෙන්වම් කරනවා. කොහොම නමුත් ඔබ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙන බවකුත් පෙන්වම් කරනවා මේ සතිය තුළ. ඉතින් විවාහ ජීවිත ගත කරන අයට, විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට තරම බාධාකාරී තත්ත්වයක් තමයි පවතින්නේ තවදුරටත්.
ඉතින් ඒ කටයුතුවලට තරමක් මේ කාලය තුළ තම බාධාකරතාවයක් ඇති කරන වගේ විවාහ ජීවිත ගත කරන අයටත් තරමක් ඔන්න කරදර බාධක එන්න පුළුවන්. ඒ වගේ විවාහ ජීවිතයේ අසමගිතා නොඑක ආකාර විවාහ ජීවිතේ බිඳ වැටෙන්න අවශ්‍ය කරන පසුබිම් ගොඩ නැගෙන්න හේතු සාධක යෙදෙන නිසා බොහොම පරිස්සමට ඒ ඉවසීමෙන් යුක්තව ක්‍රියා කිරීම නම් ඉතාමත් වැදගත් වෙනවා. විවාහ ජීවිත ගත කරන අය විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා ගත කරන අයටත් යහපත් මට්ටමක් ප්‍රේම සම්බන්ධතා ඇති කරන අයටත් යහපත් මට්ටමක් ඇති කරනවා. නමුත් ඔන්න ඔබගේ ඒ සම්බන්ධව තරමක් මානසික වශයෙන් පීඩාකාරී බවක් ඇති වෙන්නත් බොහෝ විට හේතුවක් වෙන්නට පුළුවන් මේ සතිය. ඉතින් ඒ හින්දා ඒකනවත් වඩාත් සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ විදේශගත වීම ආදී දේවල් තරමක් තවදුරටත් බාධා වෙන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබට කොහොම නමුත් විදේශගත වෙලා ඉන්න අයට නම් තරමක් ලොකු ගැටලුවක් නෑ. නමුත් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා වගේම කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ඔබට තරමක් එතන ඇගීම තමන් බලාපොරොත්තු වෙන දේ ඔබට ඒ සාර්ථකත්වය ඔබට නොලැබෙන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා කොහොම නමුත් ඔබ මේ දේවල් හරියට තේරුම් අරගෙන කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ වගේම ඉඩකඩම් වගේ දේවල් විකුණන්නට හිතන් ඉන්නවා නම් ඔන්න ඔබට ඒ වගේ දේවල් කරගන්නත් පුළුවන්. ඒ වගේම පදිංචි වෙනස් ක්‍රීම් වගේ දේවල් වලත් ඉතාම හොඳ කාලයක්. ඒ වගේම තමයි ඔබ යාන වාහන වගේ දේවල් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් ඔන්න ඒවට තරමක් බාධාකාරී තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ කටයුතු වලට නම් තරමක් මේ සතිය ඔබට සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉතින් මේ දේවල් හරියට තේරුම් අරන් ඔබ මේ සතිය සැලසුම් කරගන්න උත්සාහ කරන උනන්දු උත්සාහය ඇති කරගන්න, ඉවසීම වර්ධනය කරගන්න, කැපවීමෙන් ක්‍රියා කරන්න, මේ දුර්වලතා හඳුනාගෙන මේ දේවල් මගහරවා ගන්න, ඒ වගේම ඔය කියපු දේවල් වලට කියපු ආකාරයට ඔබ සාර්ථකත්වය ඇති කරගන්න උත්සාහ කරන දුර්වලතා මගහරවාගෙන ඔබට අනිවාර්යයෙන්ම සාර්ථකත්වයක් ඇති කරන සතියක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට සුබ අනාගතයක්, සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.